අයිබෝවන් සුබ උදැසනක්. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි වේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තර. අභව ප්‍රාප්ත ආචාර්ය ජයලත් මනුරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන පහළොස් වනදා. නීති ඉදිරියේ සැමට සාධාරණීට කිරීමට ජනාධිපතිවරයා කැපවෙන බව ඇමති දිනේෂ් කියයි. නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ අර්බුදය මුජිබ පහදයි. අභව ප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන පහළොස් වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. ප්‍රවීණ නාට්‍ය රචකයෙකු වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකු මෙන්ම ප්‍රවීණ රංගවේදියෙකු වූ ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අභාව ප්‍රාප්ත වුණා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මේ යන විට 71 වන වියේ පසු වුණා. අභාව ප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ද අද දින ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා එක් වුණා. ඉදිරියට මේ හිස්තැන පුරවන්න කිසිම කෙනෙකුට බැරි වේ. ඔහු හැම අතින්ම දක්ෂයේ ප්‍රහසනයක් කළත් ඔහු බැලුවත් ඔහු කතා කළත් අපිට යමක් ඉගෙන ගන්න තිබුණා. පැහැදිලිවම කිව්වොත් මනෝ කියන්නේ විශාල දැනුම් පරාසයක දැනුම් ගුලාවක්. ඒ කියන්නේ ඔහු ඇවිදින පුස්තකාලයක් හා සමානයි. මතු ආත්මයක් තියෙනවා නම් මම ප්‍රාර්ථනා කරන්නේ යලිත් අපාතරම ඉපදිලා එතුමන්ට මේ මග නවත්තපු දේ තවත් ඉදිරියට අරගෙන යන්නට පුළුවන් නම් ප්‍රාර්ථනය තමයි මම එතුමන්ට කියන්නේ. අපේ විශේෂයෙන් වේදිකා නාට්‍ය කලාවට ඉමහත් පාඩුවක් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් අපිට ආයි කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ජයලත් මනෝරත්නයන්නි ඔබට නිවන් සුව ලැබේවා. මේ දා තිබුණු ඇසුර අපි කවදාකවත් අපේ විහිළුවකටවත් අපි යමනාපු වෙලා නැහැ. මනෝට හොඳ භාවයක් ලැබෙන්න කියලා නැවතින්න. ඔහු තරම් රසිකයින් පිනෝප කෙනෙක් වේදිකාව හරහා නැහැ කියලා මට හිතෙනවා. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ආදරණීය මනෝමයයට. ඉතමම මේ කොච්චර ආදරය කරාද කියන එක වේදිකාවට. ඉස්පිරිතාලට ගිය වෙලාවෙත් කිව්වේ මචං මේක කරපන් මරු වැඩක් කියන එක. ඒ කියන්නේ ඉච්චරයි වචන හතරයි. මචං මේක කරපන් මරු වැඩක් කියන එක අපි උත්සාහ කරන එතුමාගේ අදහස. ඒ කියන්නේ එතුමාගේ අභිප්‍රාය මල්පල ගන්වන්නට ලංකාවේ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. ජ්‍යෙෂ්ඨ රංගවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන් පිළිබඳව සියත අප තබන සටහනක්. දිනේ 1948 වසරේ ජූනි මස 12 වනදා ශ්‍රී ලාංකේය කලා කෙතෙහි සුපෝෂණය උදෙසා අතිශය නිර්මාණශීලී කලාදරයෙකුගේ 15 වන සිදු වූ දිනයක්. නුවර එළිය දෙහිපේ ග්‍රාමයේහි පවුලේ බාලයා ලෙස අතිශය ග්‍රාමීය ගොවි පවුලකට දාව උපන් ගස්පී මනතුංග ජයලත් මනෝරත්නයන් හෙවත් සදාදරණීය මනෝරත්නයන් ස්වකීය ගැමි දිවියෙන් උකහාගත් අත්දැකීම් අත් විඳි සිය නිර්මාණශීලී කලාව පෝෂණය කිරීමට දායක කරගනු ලැබුවා. දෙහිපේ ප්‍රාථමික විදුහලෙන් සිය මූලික අධ්‍යාපනයත් මහනුවර පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනයටත් පාතැබූ මනෝරත්නයන්ගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍ය වන්නේ හෙන්රි ජයසේන නම් වූ භාවපූර්ණ කලාකරුවාගේ ගුරු හරුකම් ලැබීමත් සමගයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේදී මහාචාර්ය එදිරි වීර සරච්චන්ද්‍රයන්ගේ මුණගැසීමත් සමග ප්‍රේමතෝ ජයති සෝකු වෙස්සන්තර මහාසාර කදා වලලු එළව ගිහින් මෙලොව ආවා වැනි ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළ නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා. 1979 වසරේදී තමරා ජයන්ති රංග වේදිනිය සමග සිය යුග දිවිය අරඹන මනෝරත්නයන් 16 වසක් නියැලී සිටි සිය වෘත්තීය උරුමය වූ මහවැලි අධිකාරියේ සේවයට සමුදෙන්නේ ආත්මගත උරුමය වූ කලාවම තම ජීවිතය කරගනිමින්.
එතෙන් පටන් පූර්ණ කාලීනව වේදිකාව සිනමාව පුංචි තිරේ චරිතාංග රංගන ශිල්පියෙකුගේ භූමිකාව අතික්‍රමණය කරමින් නිෂ්පාදනය අධ්‍යක්ෂණය තිර පිටපත් රචනය මෙන්ම ගායන කෞශල්‍යද විදහා දක්වූයේ තවත් ශත වර්ෂ ගණනාවක් උදෙසා කලාවේ උන්නතිය වෙනුවෙන් සිසු පරපුරක්ද බිහි කළ ගුරුවරයාගේ භූමිකාවද රඟ දක්වමින්. හරි පහසුවෙන්ද පහසුවෙන් අතපය ගල් කරගන්න එපා. අයියෝ හිතට අරන් ඉන්නකෝ. ඔය මොකද හිනා වෙන්න. ඉතින් ආය ඔලුව නැමුණනේ. සදාදරණීය ආචාර්ය ජයලත් මනෝරත්න කලාකරුවාණෙනි, ඔබ අද නික්ම යන්නේ කලාවට පෙම්බැඳි රසික හදවත් පමණක් නොව, ඔබට පෙම්බැඳි ආදරණීය තමරා ජයන්ති මෙන්ම දරු දෙදෙනාගේද ජීවිතයෙහි සදාතනික හිස්තැනක් ඉතිරි කරමිනි. මේ අතර සියත ටීවී මාධ්‍ය ජාලය සමගද ඉතාම සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය ජයලත් මනෝරත්නයන් සියත රූපවාහිනියේ වැඩසටහන් කිහිපයකටම සහභාගී වුණා. එතරින් ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉමහත් ආදරයට සහ ආකර්ෂණයට පාත්‍ර වූ වැඩසටහනක් බවට පත්වන්නේ ටෙලි නාට්‍යයේ කතාව වැඩසටහනයි. ප්‍රවීණ රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ අභාවය සමස්ත කලා ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලාංකේය ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවක්. නීතිය ඉදිරියේ සැමට සාධාරණ ඉටු කිරීමට ජනාධිපතිවරයා කැප වී සිටින බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. බොරුණකොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ රජය පසුගිය අවුරුදු හතරම බලයට පැමිණි දවස සිට බලයෙන් ගෙදර යවන දවස සඳහා වූ කාල සීමාව තමන්ගේ ප්‍රතිවාදී දේශපාලන සංවිධාන පුද්ගලයන්ගෙන් පළිගැනීම හා දඩයම් කිරීම පමණයි කර තිබේ. වෙන පළදායි දෙයක් රටේ සිදු නොකර දේශපාලන බලයෙන් මහජනයා පරාජයට පත්කොට ගෙදර යවූ. දැන් එළිදරව් වෙන්නේ ඉතිහාසයේ කවදාවත් නොකරපු, කවදාවත් පාලන තන්ත්‍රයක් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන නොකරන ලද දේවල් අද එළිදරව් වෙමින් පවතින. ඒ අධිකරණයේ පවා සැකයට භාජන වෙන තත්වයකට පරිවර්තනය වීම මා හිතන්නේ එක්සත් ජාතික පක්ෂය වගකීමෙන් තමන්ගේ වැරද්ද පිළිගත යුතුව පවතින. ඉතා පැහැදිලිව නීතිය ඉදිරියේ යුක්තිය සාධාරණ ඉෂ්ට කිරීමට සියලු දෙනාට තියෙන අයිතිය රජය ජනාධිපතිතුමා සහතික කිරීම නිසා සඳවාගත් තොරතුරු සංගවාගෙන තිබෙන මේ දේවල් එළිදරව් වීම රටේම ජනතා ආරක්ෂාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර මේ වන විට අර්බුදයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. සිරිකුත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. දැන් අපේ පක්ෂයේ තියෙන යම් යම් කරුණු කාරණා සම්බන්ධව පෞගිය මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී සාකච්ඡාවට ලක් වුණා. ලබන බ්‍රහස්පතින්දා වෙනකොට අපිට ඒ තියෙන අර්බුදය අපිට විසඳ ගන්න පුළුවන් කියන විශ්වාසය සියලු දෙනාම අතරම තියෙනවා. දැන් අපේ අර්බුදයට වඩා අපිට බලා ගන්න පුළුවන් ඉදිරියේදී තියෙන ආණ්ඩුව තුළ මතුවෙන අර්බුදය. එකක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරවන්න කියලා හදපු වියත්මගේ උදවිය දැන් පාර්ලිමේන්තු ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක තුළ දැන් වියත්මග කට්ටිය පොදුජන එක්සත් පෙරමුණ නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත් කරනකොට පොදුජන එක්සත් පෙරමුණේ ඉන්න උදවිය සමහර අයට එළියට යන්න වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ඉල්ලන්න පොදුජන එක්සත් පෙරමුණේ නාම යෝජනා ලැබෙයිද? දිස්ත්‍රික්කයට එක ගානෙන් ලැබෙයි. ඒක තුල දැන් ඊළඟ ගැටුමක් නිර්මාණය වෙනවා. දැන් වියත්මග සංවිධානයේ ඉන්න උදවිය උත්සාහ කරනවා ජනාධිපතිතුමාව ඒගොල්ලන්ගේ මතවාදය අරගෙන යන්න. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම උත්සාහ කරනවා ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා වටා රොක් වෙලා ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය කල්පනා කරන්නේ කොහොමද ඒගොල්ලෝ ඊළඟ පාර්ලිමේන්තුවට එන්න පාර කපා ගන්නේ, කායික ගිහිල්ලා දෙන්න පුළුවන්, තනියෙන් තරම් කරලා එන්න පුළුවන්ද, පොහොට්ටුවෙන් එන්න පුළුවන්ද කියන එක දැන් ඒගොල්ලෝ අර්බුදයකට ඉන්නවා. අධිකරණ පද්ධතිය පිළිබඳව වත්මන් ආණ්ඩුවට විශ්වාසයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසනවා. ඒ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රංජන් රාමනායකගේ හනපටි වලින් එළිවෙන මොනවා හරි තියෙනවා නම් ඒවා අදාළ අයට යොමු කිරීමයි අපේ වගකීම. ඒවා පොලිසිය පරීක්ෂණය කරගෙන යනවා. අධිකරණයට අදාළ ඒවා ඔක්කොම අග්‍රණී නිෂ්ඨකාරතුමාට යොමු කරනවා. එතුමා තමයි ඒ ගැන හොයලා බලන්නේ. අපිට අධිකරණය ගැන තියෙන විශ්වාසය ඔය හනපටි නිසා නැති වෙන්නේ නැහැ. සමහරට විනිශ්චයකාරවරු දෙන්නේ තුන් දෙනෙක්
ඔය සංවාදයට හසු වෙලා ඇති. ඒ අය කොහොමද ඒ සංවාදයට හසු වුණේ කියන එක ඒක අග්‍රමිනිස්ත්‍රකාරතුමා බලාගත්තා. ඒ අනුව එතුමා ගන්න පියවරක් ගත්තා. අපි මේ ගැන තරම් ලොකු උනන්දුවක් නැහැ. ආණ්ඩුවක් හැටියට අධිකරණය අපේ රාජ්‍ය ආයතන අපි රැකගෙන පිරිසිදුව ගෙන යාමයි අපේ එකම උවමනා. ස්වාධීන කොමිෂන් සභා තුලින් ජනතාවට සාධාරණ කිටුවේ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පානතුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ රටේ ස්වාධීන අධිකරණ කොමිෂන් සභාව, ස්වාධීන පොලිස් කොමිසම වැනි සියලු දේවල් ඇති කරේ යහපාලන ආණ්ඩුව කෑමොර දීගෙන මේ රටේ සමස්ත ජනතාවට සාධාරණ ඉටු කරන්න. අද වෙනකොට මේ කොමිෂන් සභාව වලින් සාධාරණ ඉටු වෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම තේරෙනවා. මොන තරම් ඒ ස්වාධීනයි කියන තැන්වලට දේශපාලකින්ගේ විශේෂයෙන්ම බලපෑම් නිසා අද ඇති වෙලා තියෙන තත්ත්වය ඉතාමත්ම නරකම නරක අතට මේ රට පත්වීම. එනිසා අපි විශේෂයෙන්ම කියනවා මේ කොමිෂන් සභාව තුළ මේ රටේ සමස්ත ජනතාවටත් මේ රටට සාධාරණ ඉටු වෙලා නැහැ. අපේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම බලයට පත් නොවුණා නම් මම හිතන්නේ මේ රටට අත්වන ඉරණම ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක් වගේම මේ රටත් මේ රටේ ජනතාවත් සම්පූර්ණම විනාශයෙන් විනාශයට පත් වෙනවා. ආණ්ඩුව තුළ බලය ලබා ගැනීමට නම් එළඹෙන මහමැතිවරණයේදී 113 බලයක් පාර්ලිමේන්තුවෙන් ලබා ගැනීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයකදී. දැන් අපි ජනාධිපතිපත් කරලා තියෙනවා, අගමැතිපත් වෙලා තියෙනවා, ආණ්ඩුවපත් වෙලා තියෙනවා. හැබැයි තාම අපිට ආණ්ඩුව ඇතුලේ බලය තියෙනවද කියන ගැටලුව තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත්‍රීවරු 225ක් ඉන්නවා. ඒ 225න් පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් හොගන්න 225න් 113ක් ඉන්නවා. අපිට කී දෙනාද ඉන්නේ? 113න් අපිට වර්තමානයේ ඉන්නේ මන්ත්‍රීවරු 89යි මේ පාර්ලිමේන්තුව ඇතුලේ. ජනාධිපතිවරයා පත් වෙලා තිබුණත් ආණ්ඩුව පත් වෙලා තිබුණත් 120ක් පාර්ලිමේන්තුවට යවුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ 120 ඇතුලේ ඉන්න 8 දෙනෙක් තීන්දුව කරොත් නැහැ. අපිට ඊට වැඩිය හොඳ තනතුර තියෙනවා. අනිත් පැත්තෙන් ගිල්ල ගන්න පුළුවන් නම් කියලා. එහෙම වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? ආ 112යි අපිට 113යි ඒ පැත්තට. ජනාධිපතිවරයා පත් වුණත් වැඩක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඊළඟ පත් වෙන පාර්ලිමේන්තුවේ පත් වෙන අගමැතිවරයා මේ තියෙන ව්‍යවස්ථාව අනුව විධායකයේ බලතල තියෙන අගමැතිවරෙක් පත් වෙන්නේ. එනිසා අපේ මූලික අභියෝගය වෙන්නේ මොකද්ද? පළවෙනිම 113 පාර්ලිමේන්තුවේ හදන එක, 113න් එහා ගිය බලයක් ලබා ගන්න එක. ඒ බලය ඇතුලේ අපි යවන කණ්ඩායම සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තියේ ඇතුලේ ඉඳලා කටයුතු කරන පිරිස බවට පත් වෙන්න ඕන. වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දඩමීමා කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. බරික්කාර් මහතා පවසනවා. එක්කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අපි තා පැහැදිලිව විපක්ෂය හැටියට කියනවා මහජන දේපොළ මංකොල්ල කාපු රාජ්‍ය මුදල් අවභාවිතා කරපු කිසියම් හෝ දේශපාලඥයෙක් හෝ නිලධාරියෙක් කවර පක්ෂයකට පාටකට ගැති වුණත් ඔහුට දඬුවම් දිය යුතුයි. දැන් ඒගොල්ලෝ කිව්වේ දැන් මේකට දඬුවම් දෙනවා කියලානේ. අර්ජුන් මහේන්ද්‍රන්ව කණෙන් අල්ලගෙන ගේනවා කියලා නෙකියුවේ. ඉතින් කණෙන් අල්ලගෙන බැරනම් කුදලගෙන එන්නකෝ. ඇවිල්ලා දඬුවම් දෙන්න. ඒකට ගෑවිලා ඉන්න සියලු දේශපාලඥයන්ට නඩු දාන්න, හිරේ දාන්න ඕන නම් හිරේ දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අයගේ කය විතරයි වැඩ නැහැ. මේ ඔක්කොම දඩමීමා කරගෙන 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම තමයි ඒගොල්ලන්ගේ ඉලක්කය. අපි කියන්නේ ඒක නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ එතුමාට අලුත් රටක් හදන්න ඕන නම් ඒකට අපි සහයෝගය ලබා දෙන්න කැමතියි. අපි උදව් කරන්න. පොහොර නොමිලේ ලබා දෙන්න. එළවලු මිල අඩු කරන්න. රජයේ සේවකක පඩි වැඩි කරන්න. බේත් මිල අඩු කරන්න. ඔක්කොටම අපි ලබා දෙනවා. කියපු දේ කරන්න අවශ්‍ය නීතිමය රාමුව හදන්න පාර්ලිමේන්තුවට අපි සහයෝගය ලබා දෙනවා. හැබැයි ඒ මුවාවෙන් විවිධ දේවල් කිය කී නායන් අඬ අඬ 19 සම්මත කරපු එක අහෝසි කරලා දාන්න කිසිම සහයෝගයක් අපි ලබා දෙන්නෙත් නැහැ. අපි ඉඩ දෙන්නේ නැහැ. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.